පසුගිය කාලේ අපේ රටේ කඩදාසි අවශ්‍යතාවයෙන් 75%ක් පමණ ප්‍රමාණයක් දේශීයව සපුර ගන්න අපේ රටට පුළුවන්කම තිබුණා. නමුත් පසු කාලීනව ඇතිවෙච්ච වැරදි බදු ප්‍රතිපත්තීන් හේතු කොටගෙන මේ විවෘත වෙළඳපොළ ඇතුලේ තරම් කරන්න අපේ ව්‍යවසායකයන්ට බැරි වුණා, අපේ කර්මාන්තකරුවන්ට බැරි වුණා. ඉතින් ඒ තත්ත්වය නිවැරදි කරන්න අපි සූදානමින් ඉන්නවා. අපේ කඩදාසි අවශ්‍යතාවයෙන් 100% කෙසේ වෙතත් බහුතර ප්‍රමාණයක් සපුර ගන්න පුළුවන් වෙන මට්ටමකට මේ කර්මාන්ත ශාලා දියුණු කරන්න, කඩදාසි කර්මාන්ත ශාලා විතරක් නෙවෙයි අනිකුත් රාජ්‍ය කර්මාන්තත් නැවත ප්‍රවර්ධනයකට ගෙනීම තමයි අපේ ඉලක්කය වෙලා. පසුගිය සතියේ දින 4ක් පුරා අපි විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයට අයත් උතුරහා නැගෙනහිර පළාත්වල පවතින බිඳ වැටුණු කර්මාන්ත ශාලා, රජයට අයත් කර්මාන්ත ශාලා, ඒ වගේම ව්‍යවසායන්, ඒ වගේම කර්මාන්ත පුර, ඒවායේ තිබෙන ගැටලු සහ අභියෝග පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා සංචාරයක නියැලුණා. ඒ පිළිබඳ ප්‍රමාණික දැනුම තියෙන පිරිසක් සමග ඒකෙදී අපි දැකපු දෙයක් තමයි මේ රටේ දරදේශීය ආදාය ප්‍රවර්ධනය කරන්න ඉතා ඉහළින්ම එක්තරා කාලයක කැපවෙච්ච කර්මාන්ත ගණනාවක් අද වන විට තිබෙන්නේ දරුණු බිඳ වැටීමකට ලක් වෙලා. ඒ කර්මාන්ත ගොඩනැගීම කියන අභියෝගය ඉතා සතුටින් බාර ගැනීමට අපි සූදානමින් ඉන්නවා. මේ කර්මාන්ත අතර තියෙනවා එකක් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව. ඒ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව 1952 පමණ ජර්මන් ආධාර මත යන්ත්‍රෝපකරණ සවි කරලා ආරම්භ කර තිබෙන කඩදාසි කර්මාන්ත ශාලාවක්. අපේ රටේ මේ වන විට අපේ රටේ තිබෙන කාඩ්බෝඩ් වගේ දේවල් පිටරටට යවලා උපයන මුදලයි අපිට පිටරටින් එන කඩදාසිවල වටිනාකමයි අතර පරතරය ගත්තොත් රුපියල් මිලියන 99,000කට වැඩි, ආසන්න වශයෙන් රුපියල් මිලියන 100,000ක පමණ මුදලක් අපි අහිමි කරගන්නවා අපිට අයිති ධනය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව එදා තිබිච්ච තත්වයට එකවර ගේන්න බැරි වුණත් ආරම්භක අදියර හැටියට ඒකේ වැඩ කටයුතු ප්‍රාථමික මට්ටමින් ආරම්භ කරන්න, ඒ වගේම අක්කර 100 ගණනක් තිබෙන එම භූමිය කඩදාසි කර්මාන්ත ශාලාව පමණක් පදනම් කරගෙන නෙවෙයි තවත් බහුවිධ සංවර්ධන උපාය මාර්ගයක් අනුව ප්‍රයෝජනයට ගන්න අපි බලාපොරොත්තු වෙනවා. වාලච්චේන පමණක් නෙවෙයි සමහර කර්මාන්ත ශාලා තිබෙනවා. පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව ගත්තොත් කිසිවක් අද ඉතුරු වෙලා නැහැ. මේ වගේ ඒවට අපි බලාපොරොත්තු වෙනවා රජයේ සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ හවුල්කාරීත්වයක් ඇති ව්‍යාපෘතියක් හැටියට ගොඩනගන්න. මේ වෙලාවේ මේ රටට ආදරය කරන විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔවුන් ධනය උපයලා තියෙන ශ්‍රී ලාංකිකයන්, තමන්ගේ රටට සේවයක් කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා හිටිනවා කරුණාකරලා අපේ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙන්න. මෙම බිඳ වැටුණු කර්මාන්ත ගොඩනැගීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ වැඩ කටයුතු කරන්න අපි සූදානම්. ඒ සඳහා ඕන කරන සම්පූර්ණ සහයෝගය අපේ පැත්තෙන් අපි ලබා දෙනවා. අපි විදේශගත යම්කිසි ධන හැකියාවක් තිබෙන ශ්‍රී ලාංකිකයන්ට මේ වෙලාවේ විවෘතව ආරාධනා කරනවා මේ ඔබේ අවස්ථාව අපේ කර්මාන්ත ශාලා ඔබේ සහභාගිත්වය ඇතුව නැවත ගොඩනගන්න අපි දෙගොල්ලොන්ට තිබෙන උදා වී තිබෙන අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියලා අපි තා කාරුණිකව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.